SLT Mobitel Unlimited Max. මාසෙටම රුපියල් 988යි. සියත 90ක ප්‍රතිශතයක් ලබා ගන්නවා. නිරෝෂා, දැන් අපේ මේ තරග කාරණියෝ ඔව් 90 කියන්නේ දැන් ඔව් සාමාන්‍ය දෙයක් කියලා. දෙයක් කියලා. දිනශිකා, ඔය හරිම අමුතු හඬක් වාඩි තියෙන එක. මුලින්දන් ඔයා තෝරගත්තු ගීත, අද තෝරගත්තු ගීතේ ගත්තම ඔයාගේ හඬ ප්‍රකාශනයේ ඒ ටෝන් එකට ඒ ටෝන් එක හරි වෙනස්. ඒක නිසා ඒ ටෝන් එක ඇතුළේ ඉඳලා අහනකොට ඇත්තටම වෙනම හැඩයක් තියෙනවා. අනිත් තරඟ කාරණියන් එක ගත්තම වෙනස්ම රසයක් මවන්න පුළුවන් වාට මේ වේදිකාව ඇතුළේ. ඇත්තටම මම සතුට වෙනවා 48ට තෝර තේරෙන එක ගැන. මේ වගේ ගීතයක් ගායනා කළා මෙච්චර වෝට්ස් ප්‍රමාණයක් ගන්න පුළුවන් කියන මොන තරම් ඒ ගීතයට ආදරය කරන මිනිස්සු සහ ඔයාගේ හඬට සියලු දේවල්. ඔයාට ලස්සන රූපයක් තියෙන ලස්සන මූණක් ලස්සන හිනාවක් හැමදේම බලපානවා වෙන්න පුළුවන් දිනුෂිකා. මිනිසුන්ගේ ආදරේ ජනතාවගේ ආදරය ලබන්න. ඉතින් ඉස්සරහට යන්න ඉතාම ලස්සන ගමනක් යන්න පුළුවන්. හරි පරිස්සමෙන් ඔයාට තේරුම් ගන්න ඔයාගේ හඬ මොකද්ද කියන එක, හඬේ පරාසය ඔයාට ගායනා කරන්න පුළුවන් ගීතේ සියලු දේවල් ගැන හොඳ අවබෝධයෙන් ගතට ඉස්සරහටම යන්න පුළුවන්. හරිම යුනික් ඔයාගේ හඬ. Thank you miss. අම ඔව් ඇත්තටම ලස්සන කටහඬක්. ඒ වගේම නිරෝෂ කිව්වාගේ අර තමන්ට
හොඳයි කියන ලෙවල් එකෙන් තමයි හඬට හොඳ ගීත තෝරා ගැනීම ඇත්තටම මේ තරඟේ ඉදිරියට යන්න හුඟක් ලේසි වෙනවා. ඉතින් මම හිතනවා දුව ඔයාටත් ඒ වගේම අවස්ථාවක් ලැබිලා තිනවා. ඉස්සරහදී තව ගීත තෝරා ගන්නව ගීත ඒ විදියට හරියට තෝරාගෙන ගීත ගායනා කරන්න ඔයාට good luck. Thank you sir. දිනුෂිකත් වයිල්ඩ් කාඩ් එකකින්ද ආය අතුල්ට එන්නේ? වයිල්ඩ් කාඩ් තරඟ කාරණයක් රුවන් දිනුෂිකා සුභ පතනවා මුලින්ම. ඉතින් හොඳ ලකුණු සංඛ්‍යාවක්. ඉතින් සන්තෝසයි. මම එක දෙයක් එකතු කරන්න කැමතියි දිනුෂිකා. අර කිව්වා වගේ ගීත හරි ගීත ඔයාගේ තියෙන ඒ ටෝන් කලා එකත් එක්ක ඔයා තෝරගන්න ඕනේ හරියම පරිස්සමෙන්. එතකොට මම හිතනවා තව දෙයක් සාරංග මේක අලුත් නවීකරණය වෙලා තියෙන අලුත් ලෝකෙක. එතකොට මම හිතනවා එකම ෆ්‍රේම් එක එකම රාමුවකින් නැතුව මම හිතනවා ඔයා අතින් ඔයා නිරෝෂන් මිස්වා වගේ සඳහන් කරා වගේ ලස්සන වගේ තියෙන ඒ ෆීචර්ස් ගැන මම හිතනවා අපිට ඒ 48 වෙනස්ම දෙයක්. මම හිතනවා සමහර ෆ්‍රේම් තියෙනවා සාරංගේ තමන් කොටු වෙලා ඉන්න තැන. එතන අපිට සමහරට අපේ අකමැත්තෙන් ඒක කරන්න බෑ. සමහරට දිනුෂිකා මගේ හෝ නිරෝෂගේ හෝ අමල්ගේ හෝ ටීම් එකට ආවත් අපිට බලහත්කාරයෙන් දේවල් උගන් කියලා දෙන්න පුළුවන්. නමුත් මේක අනිවාර්යෙන් කරන්න කියලා අපිට කියන්න බෑ. තමන්ගේ පෞද්ගලික කැමැත්තක් තියෙන ඕනේ. මම හිතනවා ඔයා කාගේරි ටීම් එකක් යටතේ යම් දේවල් හදද්දි මම හිතනවා ඒවට ඇහුම්කන් දීලා ඒව හරියට බාර අරගෙන මම හිතනවා හරි සූක්ෂම විදිහට ගියොත් මම හිතනවා වාගේ තියෙන අලුත් දෙයක් ඔය තියෙන හඬට වඩා තව දෙයක් එකතු කරගන්න පුළුවන් කියලා මගේ අදහස. සුබ පතනවා. Thank you sir. හොඳයි දිනුෂිකා, එහෙනම් ඔය ජයග්‍රාහි සිතුවිල්ලෙන්ම අපේ සුපිරි 48 දෙනා අතරදී මුණ ගැසෙමු. ජය වේවා දිනුෂිකා මදුෂාණී. සුපිරි 48 දෙනා අතරට එක්වද්දි තරගයේ ස්වභාවය අනුව සංජන අපට සිදු වෙනවා ඔබට තරගෙන් සමු දෙන්න. ඌ අයියේ ජය පරදම දෙකම තරගයකට ආපහුම බාර ගන්න ඕනේ අපි. ඉතින් මේ හිරු ස්ටා වේදිකාවේ මම ඉගෙනගත්ත දේවල් ගොඩක් තියෙනවා. ඉතින් දවසක මම තැනකට ගියොත් අනිවාර්යෙන් යනවා. එතෙන්ට ලොකු අඩිතාලමක් උනේ මේ හිරු ස්ටා මාවත මෙයා අප ටික කාලෙදි මගේ එක්ස්පර්ට්ලා තුන්දෙනා මට ගොඩක් දේවල් කියලා දීලා තියෙනවා. ඉතින් ඒ දේවල් ඉස්සරහට හදාරලා මං මේ අඩිතාලමක් කරගෙන අනිවාර්යෙන් තැනකට යනවා. එදාට හිරු ස්ටා මාවතට මේ ස්ටේජ් එකට තමයි ලොකු ආඩම්බරයක් තියෙන්නේ අනිවාර්යෙන්ම. ඉතින් මම මෙතෙන්ට දෙක්කන් ආපු මගේ අප්පච්චිට ගොඩක් ස්තුතියි. ආය මම වෙනුවෙන් හැම දෙයකටම හිටපු මගේ නැන්දිට මාමිට හැමෝටම ගොඩක් ස්තුතියි. එක්ස්පර්ට් තුන් දෙනාට ගොඩක් ස්තුතියි. හොඳයි සංජනා, අපි ඔබට හිරු ස්ටා මාවතෙන් සමු දෙනවා. සංජනා සත්සරණි තමයි අද අවසන් වශයෙන් තරගය හැර යන තරගකාමිය බවට පත්වන්නේ. 48% ප්‍රතිශතයක් පමණයි ඇයට ලබා ගන්නට හැකියාව ලැබුණේ. සාර්ථකත්වය ඡායාවක් ලෙසින් සැලකුවොත් ඡායාව ඔබ අත් නොහැරම ඔබේ පසුපසින්ම නිතැතින්ම පැමිණේ.